දූෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය අද 600 සම්පූර්ණ කරනවා. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 600 වැනි ටෙලිවැකිය. ටෙලිවැකි 600ට සුබපතන්ට ප්‍රවෘත්ති අංශයට මුලින්ම ආවේ විදුර අබේනායක. පද හතරේ අපූරු පත්තර මිත්‍රය. මගේ මේසේ මතම කඩදාසියක විදුර ලියු පද හතර හරි අපූරුයි. මේ තමයි ඒ පද හතර. ඒ වගේමයි අද උදේ සියත පත්තරෙන් සුබපැතු රංගන ඇතුළු සියලු දෙනාට ස්තුතියි සුබපැතුම් වලට. ටෙලිවැකිය කියන්නේ සාමූහික ප්‍රයත්නයක්. නිර්මාණශීලී සංස්කරණයක යෙදෙන බෝසිරිලාල් සුබසිංහටත් මේ රටේ ආදරණීය කාටුන් ශිල්පීන්ටත් අපේ හදපිරි ස්තුතිය පුද කරනවා. ඒ වගේමයි ප්‍රවෘත්ති අංශයේ උදේශාන ඇතුළු කණ්ඩායම විශේෂයෙන් අර්චනා, රවිෂ්කා, බිනරි ඇතුළු සියලු දෙනාට ස්තුතියි. සභාපති ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ මාව බැඳීම් වලින් යදම් වලින් ගැට ගහන්න හදන්නේ නැතිව මේ දීලා තියෙන නිදහස මහත්යලින් අගය කරනවා. මේ රට යහපත් ලස්සන තැනක් කරන්ට නම් තව 1000ක් විතර ටෙලිවැකි ලියන්න වේවි නේද? මේ ලියපු ටෙලිවැකි වලින් වැඩියෙන්ම විවේචනයට ලක්කලේ මතක තියාගන්න. වැඩියෙන්ම විවේචනයට ලක්කලේ ඒ අවස්ථාවේ බලේ හිටපු පාලකින්ව. අපේ රටේ බලයේ ඇති පාලකින්ව ඒ බලයේ ඇති අවස්ථාවේම විවේචනය කිරීම නෙවෙයි සාමාන්‍ය රටාව. ඔවුන්ට ආවඩන නිහඬ පිළිවෙත තමයි වඩා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමය නේද? එහෙම නැත්තම් ඉතින් ලසන්තලගේ එක්නැලිගොඩලගේ පාරේ යන්ට වේවි කියලා බියක් මේ සමාජය ඇතුලේ ජනිත කරලා තිබ්බේ. ඒ පාරේ භාගයක් දුර ගිහිල්ලා ආපසු ආපු කෙනෙකු හැටියට භාගයක් දුර ගිහිල්ලා ආපු කෙනෙකු හැටියට මට ආයේ අමුතු මරණ බියක් නම් තිබුණේ නෑ. අදත් නෑ, හෙටත් නෑ. එහෙමමයි. හොඳේ. ඒ නිසා හරිදි හරි විදිහට ලියනවා. දැන් ඊයේ ලියපු ටෙලිවැකිය ගැන, ඒ කියන්නේ 599 වෙනි ටෙලිවැකිය ගැන මගේ මිත්‍රයෙකු කතා කළා. ඔහු යම්කිසි පක්ෂයක ඉහළම පුද්ගලයාට උපදෙස් දෙන කෙනෙක්. හොඳේ. ඔහුගේ චෝදනාව තමයි, මචං, ඊයේ ටෙලිවැකියේ NPP එකට, ඒ කියන්නේ ජනපති අනුරලගේ පක්ෂයට වාසි වන විදිහටනේ ඔයා ලියලා තිබුණේ කියන එක. ඔහු වැඩිදුරටත් කිව්වේ ජනපති අනුර ඇතුළු නායකින්ව නඩත්තු කරන්නේ ඒ දේශපාලන පක්ෂ ව්‍යාපාරය විසින් කියලා ඔයා ලියලා තිබුණනේ. ඔහු ලිව්වනේ ඊයේ නේද? ඉතින් එහෙමනම් මේකත් අහන්නකෝ, ඔය පක්ෂයෙන්, ඒ කියන්නේ ජනපති අනුරලගේ පක්ෂයට මුදල් ලැබෙන්නේ කොහොමද මේගොල්ලන්ව නඩත්තු කරන්නට කියලා. ඔන්න ඒ කියපු විදිහටම දැන් මං ඇහුවා. හොඳේ ජනපති අනුර කුමාර දිසානායක, ඔබ ජනතාව අමතන වෙලාවක පක්ෂයේ මූල්‍ය ශක්තිය ගැන පක්ෂ අරමුදල ශක්තිමත්ව ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් කියලා දෙන්න. හොඳේ. එතකොට ඔය අනිත් පක්ෂවලටත් හැදෙන්න පුළුවන්. ඒ වගේමයි බින්දුවට වැටුණු ඔබේ පක්ෂය රටේ ජනපති බිහි කරන තෙක් ආ ගමනත් මේ රටට කියලා දෙන්න. විශේෂයෙන් පක්ෂ විපක්ෂ හැමෝටම ඕක වැදගත්. හොඳේ. ඔබේ පක්ෂයේ තරුණ කෙල්ලොකොල්ලෝ දහස් ගානක් 1971 සහ 88-89 මේ මහ පොළවේ වලදා දැමූ ආකාරයත් ආයේ කියලා දෙන්න. හොඳේ. වැදගත්ම දේ, ඔබේ පක්ෂයේ තරම් මර්ධනීය කොට විනාශ කළ දේශපාලන පක්ෂයක් ලංකාවේ නැහැ කියන එකත් තේරුම් කරලා දෙන්න. ආන් එවන් පසුබිමක ඔබේ පක්ෂය තුළ ඇති විනය, ශික්ෂණය, ධෛර්යය සහ වැදගත්ම දේ සංවිධානාත්මක බව ගැනත් අනිත් පක්ෂවලටත් කියලා දෙන්න. හරිද? ඒක මේ රට විනයගරුක කරන්න හරි වැදගත්. විශේෂයෙන් ඔය ඔබේ අලුත් සැලසුම ක්ලීන් ශ්‍රී ලංකා, ඒකට හරි වැදගත්. හොඳේ. මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ පාරවල් ගොඩනැගිලි ලස්සන කරලා පිරිසිදු කරලා තියාගන්න එක විතරක් නම් නෙවෙයි නේද? ක්ලීන් ශ්‍රී ලංකා ජොබ් එක හරි අමාරු ගේමක්. හරිද? ඒකට හොඳම උදාහරණේ යම් පක්ෂයක නායකයම අමු හොරෙක් නම්. හරිද? ඉස්සෙල්ලාම ක්ලීන් කරගන්න උනේ AAI ගේ පක්ෂනේ නේද? අපි බලමු නිකම් මහබැඳුම් කර වංචාව. හරිද? අපි බලමු සීනිබදු වංචාව. ඒක මම මහබැඳුම් කර කියන්නේ මේ මහබැංකුව නෙමෙයි, ඒක මහබැඳුම් කර. හොඳේ. මේ වංචා දෙකම අහඹු සිදුවීම්ද? නෑ. ඉතා සැලසුම් සහගතව කරපු මහපරිමාණ හොරකම් දෙකක්. විශේෂයෙන් මහබැංකුව කැඩීම මෑත කාලයේ ආසියානු දේශපාලනය ඇතුළේ සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව. හරිද? එහෙම එකක් නෙවෙයි නම් ඉතින් අර්ජුන් මහේන්ද්‍රන්ව මිනිහා දන්නව ආවොත් මොකද වෙන්නේ කියලා නේද? මිනිහව ගෙන්න ගත්තොත් මොකද වෙන්නේ කියලාත් අනිත් අය දන්නවා. හරිද? රටේ ධනය මංකොල්ල කාලා
අදත් වේදිකා ගානේ මානවම්ම ගැනයි විවස්ථාපන්ති තියේ තියනවා නේද ඈ ලැජ්ජාව කියන අකුරු හතර ගෑවිලවත් නැහැ හැබැයි මේවට සාධාරණ හේතුවකුත් තියෙනවා හරිද ওই විදිහට දාල යන්නේ නැති එකට සාධාරණ හේතුවක් තියෙනවා මේ පරාජිත දූෂිත දේශපාලන නායකින්ට ලැබෙන සැප පෙරදුනාට පස්සෙත් ලැබෙන සැප හොඳේ පෙරදිලා ගෙදර ගියත් යන්නේ Tamange ගෙදරට නෙමෙයි නිල නිවසකට පෙරදිලා ගෙදර ගියත් අඩුම ගානේ ආරක්ෂකින් 150 දෙනෙකුවත් ඉන්නවා හරිද වාහන 20ක් 30ක් විතර අනිවාර්යෙන් ලැබෙනවා ඒ විතරක් නෙමෙයි වැටුප් ඉන්ධන විදුලි වතුර බිල් ආ ඔය ඔක්කොමත් එක්ක විශ්‍රාම වැටුපත් ගෙවනවා හරිද මේ සියල්ල ජනතා මුදලින් ගෙවන්නේ ඒකනේ ඔය බය නැතුව දඟලන්නේ දරුවන්ට හරියමන් කෑම වේලා කිරි වීදුරක් දී ගන්න බැරි රටේ මේ මහ උන්දලගේ සැප කප්පාදු කරලා ක්ලීන් කරන්න ඕනෙමද නැද්ද ඕනෙමයි අවශ්‍යමයි හොඳේ මේ රට ක්ලීන් කරන ගේම අර පේරු රටේ වගේ විය යුතුයි පේරු ජන රජේ වගේ ඔය පේරු කියන්නේ දකුණු ඇමරිකාවේ ඒ කියන්නේ ලතින් රාජ්‍යයක් හොඳේ පේරු ජන රජය කියලා තමයි ඔකට කියන්නේ පහුගිය දවසක මරු වැඩක් වුණා හොඳේ එහි විශ්‍රාමික ජනපති ඇලෙජැන්ඩ්‍රෝ විශ්‍රාමික ජනපතිගේ නම ඇලෙජැන්ඩ්‍රෝ හරිද වයස අවුරුදු 78යි රුපියල් වලින් නම් කෝටි 1050ක කප්පමක් අරගෙන තිබුණා කියලා ඔප්පු වුණා හරිද එයා ජනාධිපති වෙලා හිටපු කාලේ අපරාධේ ඔප්පු වුණාම මේ වයවෘද මිනිසා අවුරුදු 78යිනේ අධිකරණයේ හැමියේ අඬා වැටුණා මම පිළිකා රෝගියෙක් හෘද රෝගියෙක් මට මේ අන්තිම කාලේ මගේ නිවසේ ඉන්න ඉඩ හරින්න මම පිළිකා රෝගියෙක් මෙහෙම අඬා වැටෙන්න වුණා නමුත් මේ නඩුව විභාග කළේ මහේස්ත්‍රාත්වරියක් හරිද ඇය කිව්වා නුඹ ජනපති ලෙස ජනතාවගේ විශ්වාසය කඩ කළා ඔබ රාජ්‍ය මූල්‍ය කලමනාකරණය කරනවා වෙනුවට අල්ලස් අරගත්තා ඒක හරි පැහැදිලි ඒ නිසා නුඹට අල්ලස් චෝදනා යටතේ වසර 20ක සිරදඬුවමක් පනවනවා කියලා හරිද මේ හිටපු ජනාධිපතිවරයා හඬා වැටමින් අන්තිම කාලයේ නිවසේ ඉල්ලන්න කියලා ඉල්ලු අවස්ථාවත් ප්‍රතික්ෂේප කළ මේ හරි අපූරු ශ්‍රේෂ්ඨ විනිසුරුවරිය දැම්මනේ මෑන්ව හිරේට අන්න දැන් හිරේ හරිද ඔව් මේ රට ක්ලීන් ශ්‍රී ලංකාවක් කරන්න නම් මේ රටේ ධනේ හොරාකෑ සිළු දෙනාටම අධිකරණයෙන් දඬුවම් ලබා දිය යුතුයි ඉස්ලාම් භක්තික කිවිවරයෙකු වූ ජලාලුද්දීන් රූමිගේ අපූරු පද කීපයකින් අද ටෙලිවැකිය අවසන් කරනවා දක්ෂතා සපිරිව ඉපදුණු මා යහපතයි විශ්වාසයයි උරුම කොට ගත්තෙමි අදහස්ද සිහිනද ජීවිතයම විය මට ශ්‍රේෂ්ඨත්වයත් ආත්ම ධෛර්යයත් සමගින් පියාපත් සහිතව ඉපදුණෙමි මම ශ්‍රේෂ්ඨත්වයත් ආත්ම ධෛර්යයත් සමගින් පියාපත් සහිතව ඉපදුණෙමි මම ඉදින් ව්‍යාපත් සහිත වූ මගේ අරමුණ දනගාන්නට නොව ඉහළ අහසේ ඈතින් ඈතට ඉගිල යාමටයි ව්‍යාපත් සහිත වූ මගේ අරමුණ දනගාන්නට නොව ඉහළ අහසේ ඈතින් ඈතට පියඹා යාමයි හරිද ඔව් අපේ මේ පරපුරටත් අපි කියලා දෙමු. ඔව්. පියාපත් ලැබුණේ දේශපාලන දූෂිතින් ළඟ වහල්ලු වගේ දන ගන්නට නොව පියඹා යන්නට කියලා. ඔව්. ඉහළ අහසේ පියඹා යන්නට හයිය ඇති පරපුරක් වෙනුවෙන් අද 600 වෙනි ටෙලිවැකිය පුද කරන බව සඳහන් කරමින් ටෙලිවැකිය අවසන් කරනවා.